අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 හරිතේ හරියටම කියන සිත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටි මොණ ප්‍රථමයෙන් පුවත් සිරස්තල ශ්‍රී ලංකාවට ආධාර දෙන්න එපා යයි රනිල් ජපානයට කළ ප්‍රකාශයක් විකිලීක්ස් හෙළි කරයි ජනපති රාජ්‍යතාන්ත්‍රිකින් හමු වෙයි සාමකාමීව ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතීන් තහවුරු කරන බවත් කියයි ආදරේ අර්ගලය අකණ්ඩව අර්ගලකරුවන් කියයි ජනපති ලේකම් කාර්යාලය ආරක්ෂක ලේකම් නිරීක්ෂණය කරයි ශ්‍රී ලංකාවේ අලුත් ජනපතිටයි අගමැතිටයි ඇයි ලෝකනායකින් සුබ පතන් නැත්තේ මන්කී ෆොක්ස් රෝගය ලෝක හදිසි තත්වයක් ලෙස නම් කරද්දී අසල් වැස ඉන්දියාවෙනුත් රෝගින් වාර්තා වෙයි දැනට ලෝපුරා රටවල් 75කින් මන්කී ෆොක්ස් දහසේ දහසක් ශ්‍රී ලංකාවත් අවධානෙන් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට ආරම්භ වෙයි පාසල් එක දවසක්වත් වසා තබන්න මම කැමති නැහැ අධ්‍යාපනයේ ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් කරනවා අධ්‍යාපන ඇමති සුසිල් කියයි QR කෝඩ් එකට තෙල් ගහන්න ෂෙඩ් වල තෙල් තවම නැහැ ජනතාව අනාතයි පොලිමේ බලන් ඉඳලා ගෙදර යයි ඛනිජ තෙලේ පුදුම බලේ ඉන්ධන නැති මාසෙත් කෝටි 45කට වැඩියෙන් ඕටි ගෙවයි ඉන්ධන පොලිමක තවත් මරණයක් ප්‍රථමයෙන් දේශීය පුවත් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල පාසල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට නියමිතයි. බදාදා සහ සිකුරාදා දිනවල අධ්‍යාපන කටයුතු සිදුවන්නේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ. කෙසේ වෙතත් දකුණු පළාතේ පාසල් හෙට සිට දින 5ම පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. රටතොල පවතින ඉන්ධන අර්බුදයත් සමග මතු ඇති ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මසක පමණ කාලයක් පාසල් වසා තිබූ අතර රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට යලි විවෘත කිරීමට නියමිතයි. හෙට සිට නැවත දැනුම් දෙන තුරු සඳුදා අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා යන දින තුන තුල පමණක් සාමාන්‍ය පරිදි පාසල් කටයුතු සිදු කෙරෙන අතර බදාදා සහ සිකුරාදා අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබන්නේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේයි. කෙසේ වෙතත් දකුණු පළාතේ පාසල් හෙට සිට ලබන 29 වෙනිදා දක්වා සතිය දින පහේම පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඉතින් ආරම්භයේ කියන්නේ සාමුදා සිට සිකුරාදා දක්වා වන සතිය දකුණු පළාතේ පාමගේ පාලනය වන පාසල් වල තවත් පහව වැඩ කරන සතියක් විදිහට අපි තීරණය ගන්නවා. ප්‍රවාහන දුෂ්කරතාවය නිසා කිසියම් පාසලක විදහා ප්‍රතිවිරෝධක හෝ ගුරුවරුන්ට යාමට අපහසුතාවක් තියෙනවා නම් ඕනෙ කිසිම බාධාවක් නැහැ. දවස් පහම පාසල් නොපවත්වා ඕනෙ පහසු පරිදි කළමනාකරණය කරගන්න. මේ අතර පාසල් බස් රථ හා වෑන් රථ සඳහා ඊයේ පස්වර තුනේ සිට දිවෙනපුරා පිහිට සීලුම ළංගම ඩිපෝ හරහා ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන්නා. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළේ බස් රථ ධාවනයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් නැති බවයි. ළමුන්ව සහ මව්පියන්ව ප්‍රවාහනය කිරීම සඳහා විශාල බස් රථ ප්‍රමාණයක් යෙදවීමේ හැකියාවක් අපිට නැහැ. ශ්‍රී ලංගම ඩිපෝ තුලින් සතියකට අපිට ලැබෙන්නේ ඩීසල් ලීටර 140ක් වගේ සුළු ප්‍රමාණයක් විශේෂයෙන්ම හෙට දිනේදී ශ්‍රී ලංකාව පුරා දහවණය කරන්නට අපිට හැකියාව තිබෙන්නේ බස් රථ 20%ක ප්‍රතිශතයක් පමණයි. තවද එම සංගමේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ 100%ක් ඉන්ධන ලබා දීමට කටයුතු කළහොත් පාසල් ළමුන් පමණක් 25%ක අවම බස් ගාස්තුවක් යටතේ ප්‍රවාහනය කිරීමට සූදානම් බවයි. අපේ බස් රථ 13000කට 14000කට අසල් ප්‍රමාණයක් අපිට ධාවනය කරන් ඉන්ධන ලබා දෙන කටයුතු කරනවා නම් පාසල් දරුවන්ට 25% ගාස්තුවක් අඩු කරලා බස් රථවල ප්‍රවාහනය කරන්න. ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සාමාන්‍ය පරිදි හෙට ධාවනය වෙන බව ඒ සභාපති කින්ස්රි රණවක ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් හෙට දිනේදී සාමාන්‍ය පරිදි ගමනාගමන මණ්ඩලයේ බස් රථ ධාවනය කරනවා. මේ අතර අධ්‍යාපන අමාත්‍ය සුසිර් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ අධ්‍යාපනයේ ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සකස් කරන බවයි. දින 3ක් සතියකට පාසල් පැවැත්වෙනවා. ලබන සෙනසුරාදා නැවත මේක සමාලෝචනය කරගෙන දරුවන්ගේ පැමිණීම, ගුරුවරු දෙමාපියන්ගේ විදුහල්පතිතුරුන්ගේ පැමිණීම පිළිබඳව වාර්තා අරගෙන අපි මේ යම් සංශෝධනයක් අවශ්‍ය නම් අපි ඒ අවශ්‍ය සංශෝධනය ඊළඟ සෞන්දෙන්දලා කරන්න පුළුවන්. මම සඳහන් කරන්න ඕනේ මගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ එකම දවසක්වත් පාසල් වසා තබනවලු. ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන
ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහද හෙට දින පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ඔවුන් කියනවා සඳුදා අඟහරුවාද සහ බ්‍රහස්පතින්දා පාසල් පවත්වනවායි කියන එක. මේ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතාම ඔව් රාජ්‍ය ඇමති ලෙස ඉන්න කාලේ අපිත් එක්ක කරපු සාකච්ඡා ඇතුලේ පිළිගත් ඔන්ලයින් අධ්‍යාපනය අසාර්ථක කියලා. දැන් ඔහු ඇමති ලෙස ඉඳද්දි නැවත ඔහුගේ ලේකම් ලියුම ගහනවා මාර්ගගත ක්‍රමයට මේ අධ්‍යාපනය පවත්වගෙන යන්න. අපි දන්නේ නැහැ එදා අසාර්ථක එක දැන් සාර්ථක වෙලා. विकिलीक्स लवम मवित पत्न विविध तुतु अनावरण वेबड़विया श्रीलंका वर्तमान जनाधिपति रणिल विक्रम सिंह पिलिबंदव विकिलीक्स अद अनावरण श्रीलंका आर्थिक आधार लबा नोदेन लेसट दिदासात वसरे रणिल विक्रम सिंह जपान कल प्रकाश पिलिबंदवाय म्यातर ब्रितान्या पार्लिमेंतु राजामात्य तारिक अहमद जनाधिपति वर समग दुरकथन संवाद निरत वीतिबेनवा ब्रितान्य पार्लिमेंटे पुदराज मंडल सह संवर्धन कटिद पिलिबंद राजमात्य तारिक अहमद जनाधिपति रणिल विक्रम सिंह दुरकथन अमतुमाक लबादी बनवा ब्रितान्य राजमात्य वरिया नील ट्विटर गिनुमे सटहनक तबमीन पवसाने श्रीलंका वे वत्मन तत्व संबंधे जनाधिपति रणिल समग साकच्छा कल बवाई श्रीलंका वे आर्थिक सह आरक्षक तत्व संबंधे दीर्घलेस साकच्छा वट लक्वेति बवाई वार्तावाने सामकामी विरोधता माद्य निदहस मानव हिमिकम सह युक्तिय पिलिबंद වාසිකම් සම්බන්ධයෙන්ද එම සාකච්ඡාවේදී තම අවධානය යොමු වූ බව තරික් අහමඩ් රාජමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. පවතින අභියෝග මැද්දේ බ්‍රිතාන්‍ය අකණ්ඩව ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට සූදානම්ින් සිටින බවයි තරික් අහමඩ් රාජමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ. මේ අතර 2007 වසරේදී ජපාන විශේෂ නියෝජිත යසෝෂි අකාෂි ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයක් අතරතුරදී වත්මන් ජනාධිපති එවකට විපක්ෂ නායකවරයාව සිටියදී සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව विकिलीक्स वेबडविय अद अनावरण्याक सिदुकला देदेना अतर पेवती साकच्चावेदी श्रीलंकावट आर्थिक आधार नोकर नेलसट रणिल विक्रम सिंह जपान विशेष नियोजित वर्यागेन इल्ला एति बवाय विकिलीक्स वेबडविय सिय नील ट्विटर गिनुमे वार्ता कर एत्ते එම සාකච්ඡාවේදී යශෝෂි අකාශී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශපාලකණින් කොමිස් සහ සිය පෞද්ගලික සුඛ විහරණයේ උදෙසා සිදු කරන ප්‍රකාශයන් ජපාන් රජය කිසිසේත් පිළිගැනීමට සූදානම් නැති බවයි. එමෙන්ම ඊට ශ්‍රී ලංකාවේ ජනතාව දඬුවම් විඳිය යුතු නැති බවද යශෝෂි අකාශී මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇති බවයි විකිලීක්ස් වෙබ්අඩවිය සඳහන් කර ඇත්තේ. ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් රැසකින්ම ආධාර ඉල්ලමින් යන පසුබිමකයි විකිලීක්ස් වෙබ්අඩවිය මේ පිළිබඳව වාර්තා කර ඇත්තේ. සමකාමීව ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි තහවුරු කර තිබෙනවා. ඒ රාජතාන්ත්‍රික නිලධාරීන් සමග පසුගියදා පැවති හමුවකදී ජනාධිපති ලේකම් කාර්යාලයේ රැදී සිටි විරෝධතාකරුවන් නිවත් කිරීම සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික නිලධාරීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී සමකාමීව ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපති වික්‍රමසිංහ රාජතාන්ත්‍රිකයන් හමුවේ තහවුරු කර ඇති බව සඳහන්. රජයේ ගොඩනැගිලි අවහිර කිරීමට සහ දේපල වෙනත් අරමුණු සඳහා භාවිතා කිරීමට විරෝධතාකරුවන්ට අවසර ලබා නොදිය යුතු බවට ඇමරිකානු සිවිල් නිදහස් සංගමය ලබා දුන් උපදෙස්වල සඳහන් වන බවද ජනාධිපතිවරයා සිහිපත් කර තිබෙනවා. දේපල වලට සහ ජීවිත වලට හානියක් නොවන පරිදි නගරය තුල අවිහිංසාවාදී විරෝධතා වලට ඉඩ සැලසීම සහතික කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී ජනාධිපතිවරයා රාජතාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කළා. විහාර මහදේවී උද්‍යානයේ එලිමහන් රංගපීඨය නව නගර ශාලාව හයිඩ් පාර්ක් සහ කැම්බල් පිටියේ වැනි කොළඹ බල ප්‍රදේශය තුල පිහිටි පහසුකම් සියල්ල ප්‍රචණ්ඩත්වෙන් තොර විරෝධතා සඳහා ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍යංශයේ පවසන්නේ. ගෝඨා ගෝගම විරෝධතා අඩවිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වූ කරුණු අසත්‍ය බවත් ඒවා ආරක්ෂකාංශ විසින් ඉවත් කර නොමැති බවත් මෙහිදී පැහැදිලි කළ බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම පොලිසිය විසින් අතරංගොඩ ගන්නා ලද සියලු දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම ඇතුළුව අනුගමනය කරන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳවද නීතිපතිවරයා විසින් රාජතාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා. ගාලු මෝදර තරුණ අරගලයට අදට දින 107යි. තමන්ට කොමන ප්‍රහාරයන් එල්ල වුවද අරගලයේ අකණ්ඩව ඉදිරියට ගෙන යන බව අද අරගල කරුවන් ප්‍රකාශ කළා. පසුගියදා අරගලයට එල්ල වූ ම්ලේච්ච ප්‍රහාරයට එරෙහිව ඉතාලියේ මිලානෝ නුවරදී විරෝධතාවයක්ද පැවැත්වුණා. මේ අතර ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න අද ජනාධිපති ලේකම් කාර්යාලයේ නිරීක්ෂණයකට එක් වී තිබෙනවා.
නිර්ආයුත නිර්පාක්ෂික තරුණ අරගල කරුවන්ට පසුගිය සිකුරාදා අලියොම එල්ල කළේ ම්ලේච්ඡ ප්‍රහාරයක්. ගෝල්ෆේස් අරගල බිමට ආරක්ෂක සේනාවන් යොමු කර අරගල කරුවන් මර්ධනය කිරීමට මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කිරීම මෙවැනි විට ජාත්‍යන්තරයේද අප්‍රසාදයට ලක් වී තිබෙනවා. අරගල කරුවන්ට එල්ල කළ ප්‍රහාරයට විදෙස්ගත ශ්‍රී ලාංකිකින්ද මෙවැනි විට සිය විරෝධය පළ කරමින් සිටිනවා. මේ ඉතාලියේ මිලානෝ නුවර පැවති විරෝධතාවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට විරෝධය පළ කරමින් මෙය සංවිධානය කර තිබුණා. මෙතර ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න අද ජනාධිපති ලේකම් කාර්යාලය නිරීක්ෂණය කිරීමට පැමිණ තිබෙනවා. අද ගාලු මෝතර නිර්පාක්ෂික තරුණ අරගලයට දින 107ක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොළඹ කොටුව ලෝටස් පාරහා ඒ අවට ප්‍රදේශවල ආරක්ෂාව තවදුරටත් තර කර තිබෙනවා. මේ අරගල බීමෙන් තමයි අනාගතයේ සැලසුම් වෙන්නේ මේ රටේ. අපිට පුළුවන් පාරවල් වල යන්න. මුන් එක්කේ කුටවත් පාරක යන්න නැ. අපේ තියෙන ඒවා මුන් කඩා වඩා ගත්තත් අපි මුන්ගෙන් කඩා වඩා ගත්තේ නැ. ඒක ඉතයි දැන් අරගලයේ ඩල්. අරගලයේ වැටිලා. අරගලයේ පණ අදිනවා කියලා. අරගලයේ මොරල් එක තාමත් ඒ ආකාරයෙන්ම ජීවමානයි. අරගලයට ජය වේවා. මෙතර අරගල භූමියට එල්ල කළ ප්‍රහාරයට අදත් විවිධ පාර්ශව අදහස් පළ කළා. අපිව නතර කරන්න බෑ. අපි සාමයේ අරගලයේ දිගින් දිගටම ක්‍රියාත්මක කරනවා. සමහර අය තුවක්කු බඳ වලින් ගහනවා බිම වැටෙන්න. අපි ඔවුන්ට කියනවා සහෝදරයා. අපි ඒත් ඔබට ආදරේ. අපි ආදරේ අරගලයේ මේ ආරම්භ කරේ. ආදරේ නතර කරන්න ඕබ අපිට ගහන්න අපිට මරන්න. ඒත් අපි ආදරේ ඔබට සමාව දෙනවා. උබලා වගේ පියරු බබ්බුන්ට යනුන්ගේ වේදනාව දුක කඳුල දැනෙන්න නැතු වෙන්න පුළුවන්. ඒ අරගල කරුවේ සියල්ලක් දරා ගන්නවා. ඒ නිසා ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මහා ප්‍රජාතන්ත්‍රවාදයේ පියා කියලා දැන් ඇවිල්ලා ඉන්න රනිල් රාජපක්ෂ උන්නේ දැන් කියනවා විහාර මහදේවි විද්‍යානේ කොටසක් වෙන් කළ දෙනවා කියලා. අපි අහනවා ඔයයි හිතන් ඉන්නේ මේක ඉන්නේ අහිකුණ්ඩකයෝ කියලා. තනින් තැනට යන්න මෙතන ඉන්නේ මොක්කු කියලා හිතන් ඉන්නේ. කියනවා පුළුවන් නම් කරලා බලන්න කියලා. නීත්‍යානුකූලව මේ උද්ඝෝෂණ කරන්න වෙන් කරපු බිම ඒ බිමෙන් අපිව වෙන් කරන්න බෑ. මෙරටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න ආපෝ මේ අරගලය ඒ බලයත් එක්ක ගොඩනැගිච්ච අරගලයක් තමයි මොවුන් සුන්නත් දූලි කරන්න ලෑස්ති වෙන්නේ. හැබැයි මේ අරගලේ විනාශ කරන්න බෑ. මේ අරගලේ තවදුරටත් ඉදිරියට යනවා. ලෝකයේ ඕනම රටක නව ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් හෝ රජයක් පත්වුණු විට ලෝක නායකයින්ගින් සුබපැතුම් ගලා එනවා. අපේ ජනපති පත්වලා දවස් 4යි. අගමැති සහ කැබිනට් මණ්ඩලය පත්වලා දවස් 2යි. සුබපැතුම් නම් නැහැ. ඇයි ඒ? අපි හොඳටම බැට කාපු ජාතියක්. බැට කන ජාතියක්. ඒ විතරක් නෙවෙයි. හොඳටම ඉල්ලං කන ජාතියක්. මේ මුග්ද දේශපාලනඥයින්ට පින් සිද්ධ වෙන්න අද ශ්‍රී ලංකා මාතෘභූමියත් රටේ ජනතාවත් ලෝකයේ හමුවේ විලි ලැජ්ජාවට පත්වෙමින් තියෙනවා. රටේ කන්න නැහැ, තෙල් නැහැ, ගෑස් නැහැ, ඖෂධ නැහැ, ජීවත් වෙන්න අත්‍යවශ්‍ය බොහෝ දේ රටේ නැහැ. හැබැයි ආයුධ, යකඩ පොලු, බැටන් පොලු කරේ තියාගෙන පන්න පන්න මිනිස්සුන්ට ගහන්න, මර්ධනය කරන්න අපේ රටේ පාලකීන්ට හොඳට හයිය තියෙනවා. දැන් මේ පාලකීන්ට මේ විශේෂයෙන්ම රටේ ජනාධිපතිවරයාට නම් මෙලෝ වැඩක් නැහැ. ලංකාවේ ජනතාව ගැන ඔවුන් කියන කරන දේවල් ඔහුට වැඩක් නැහැ. මොකද එයා මහජන ඡන්දයෙන් ජනාධිපති නොවුන නිසා. එතුමා අගමැතිකමට පත් වෙනකොට ඔය සමහරු කිව්වනේ ජාත්‍යන්තරයේ සහය තියෙන්නේ රනිල්ට. එයාට තමයි ජාත්‍යන්තරයේ එක්ක හොඳටම කරන්න පුළුවන් කියලා. ඔව් ඉතින් රටම බලාගෙන හිටියා. අගමැති වුණාට වඩා එතුමට ජනාධිපති වුණාම තව හොඳට කරන්න පුළුවන්. රටවල් පෝලිමේ එයි අපිට උදව් කරන්න කියලා. දැන් ඉතින් ජනාධිපති වෙලත් අදට දවස් 4ක්නේ. බදාදානේ පත්තුනේ. ඔය කියන රනිල් තමයි හොඳම ජාත්‍යන්තරයේ මිතුරා කිව්වට ඇත්තටම වික්‍රමසිංහ මහත්තයාට කවුද සුබපැතුම් එක්කලේ ජාත්‍යන්තරේ? කවුද ඒ විදිහට ජාත්‍යන්තරේ ලෝක නායකයෝ ජනාධිපතිවරු අගමැතිවරු රනිල් වික්‍රමසිංහ මහත්තයාට සුබපතපු? ආ ඔව් චීන ජනාධිපති සී ජින්පින් මහත්තයා නම් මතක් කරලා පණිවිඩයකුත් එවලා තිබුණා සුබපතලා.
ඒතිතින් රටක ජනාධිපති කෙනෙක් පත් වුණාම රුවන්ඩා උගන්ඩා හරි ඉතියෝපියා හරි වෙන්න පුළුවන්. ඒ රටවල් වල නව ජනාධිපතිවරයාට අගමැතිවරයාට පුදුමාකාර විදිහට ලෝකේ රටවල් ලෝක නායකයෝ සංවිධාන සුබ පතනවානේ. අපේ ජනාධිපති අගමැතිට කෝ ජනාධිපති නම් පත් වෙලා පැය කීපයක් යන්න කලින් සාමකාමී අරගල කරුවන්ට පහර දුන්නා. මේ ම්ලේච්ඡ ප්‍රහාරයත් එක්ක සුබ පැතුම් නෙවෙයිනේ අපේ රටට ආවේ. රටට ආවේ අවලාද අප්‍රසාදය සහ අනතුරු හැඟවීම්. තානාපති වරුන් මහ කොමසාරිස් වරුන් ශ්‍රී ලංකාවට කරපු අනතුරු හැඟවීම් සහ කනගාටුව පළ කිරීම බලන්න රට කොතරම් අපහසුතාවයට මේ දේශපාලචින් පත් කරලද. මේ අතර තමයි රටේ තියෙන ප්‍රශ්න ටික දිනන්න රට දිනන්න ජනතාව දිනවන්න ලෝකෙම දිනා ගන්න කියලා හිතලා ජනාධිපති රනිල් කැබිනට් එකක් පත් කළේ. කිසිම අලුත් මුහුණක් නැහැ. පරණම පරණ මුහුණු ටිකම තමයි. රාජපක්ෂ මහත්තුරුන්ගේ කාලේ සෙට් එකමයි පත් උනේ. රටේ ඉන්ධන ඩොලර් ගෑස් කිරිපිටි ප්‍රශ්න හැම එකක්ම පටන් ගත්තේ මේ උන්දලා මැති ඇමතිකම් කරපු කාලේ කියලා වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අමතක ඇති. අහගන්නකෝ මෙන්න එයාලා සහ ඔයාලා ගැනත් ඔයා ගැනත් ජනතාව කියන කතාව. වෙන්නද පරණ සෙට් එකම නින්නේ නේ. මේ නාගිරලත් එක මේ ගමන යන්නේ වෙන්නේ. වෙන්න ඕනේ ඉතින් අලුතෙන් කට්ටියක් එන්න ඕනේ ඉතින් මේ පාර්ලිමේන්තුව ඇතුළට. ඒගොල්ලන් මේ සල්ලි අඹ කරලා හපුරුදු වෙච්ච අයනේ. ඒගොල්ලන්ට ඒකම පළපුරුදු වෙලා තියෙන්නේ. ඒගොල්ලන් දිගටම යන්නේත් ඕකෙමයි. එහෙම නැතුව අලුත් කට්ටිය අර අරගල ඉන්න කට්ටිය ඇතුළට අරන් දාලා ඒගොල්ලන්ත් එක්ක මේ ආණ්ඩුව ගෙනියනවා නම් ගෙනියන්න පුළුවන්. එහෙම නැතුව මේ පරණ කට්ටිය වයසකී කට්ටිය තියාගෙන ගිහුත් ඒගොල්ලෝ හම්බ කරන්නමයි බලන්නේ ආයෙත්. කොහොමද මහින්දේ පැත්තනේ? ඔක්කොම එකම ගේම් එක තමයි යන්නේ ඉතින්. මේකනේ නාමල් ගෙඩින්නේ අස්සන් කර රනිල්. ආයි ආයි රනිල් කොහොමද මහින්දේ පැත්තට උදව් කරන එක තමයි. මිනිස්සු සතක් වෙන්නේ නැහැ ඉතින්. ලැබෙන්නේ ජීවත් වෙන තමයි මිනිස්සු වෙන්නේ. හැමති වාන්දේ ලංකාව හැම කමනුස්සටත් ඔයකෙක්වත් ෂුවර් නැහැ. දැන් දැක්කන සජිත් අනිත් පැත්තට රක් ගාන සේප් වුණ හැටි. කියලා මහින්දේ පැත්තට කතා කරන්නේ දා. ඒකනේ අර රංජන රාමනායක කිව්වේද ඔය ඔක්කොම මල්ලි එකට ඉන්නේ කිය බලන්නේ ඒ මොනසෙක් කිව්වේ ඇත්ත කිසිම සතුරක් නැහැ ඉතින් මේ මිනිස්සුම තමයි පත් වෙලා තියෙන්නේ ඉතින් හරියට කරොත් මේ මිනිස්සුන්ට හරියට ඉන්න පුළුවන් හරියට කරන්න නැත්නම් ඉතින් කාටවත් ඉන්න බෑ දැක්කනේ අපි අත්දැකීම් ඔක්කොමනේ ඒගොල්ලන්ට හොඳ නැහැ ඉතින් හොඳයි ඉතින් අපිට ඕන විදිහට වැරදෙන්නේ නැහනේ කොහොමද නේද ඒගොල්ලන්ට ආවාසිය තමයි ඒගොල්ලෝ පත් කරගන්නේ අපිට ඕන විදිහට නෙමෙයිනේ දැන් මෙච්චර ළමයි අරගලයක් කරලා අපි ප්‍රයෝජනයක් උනේ නැහනේ අලුතෙන් පත්තේ ඉතින් පත්තල දෙන්නේ හිටපු කට්ටියමනේ කිසි වෙනසක් වෙලා නැහැ වෙනසක් ඉතින් බලාපොරොත්තු වෙන අමාරු මේ ඉන්න කට්ටියගේ මාධනමදයක් කියන්න බෑ එතන ආයෙ ඉතින් ඔය කීපාරක්ම පරිදිච්චගෙනනේ ආයෙ ඇවිල්ලා තියෙන්නේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මේ රටයි ජනතාවයි ඔක්කොම කෑවා දැන්වත් මේ අහිංසක කොල්ලන්ට මේ රස්සාවක් කරගෙන ඉන්න පුළුවන් වාතාවරණයක් හදලා දෙනවා නම් ඒක තමයි ලොකුම දේ නැත්තම් ওই මිනිස්සුන්ට ගෙවා ගන්න බැරි අකුසල් කර්මයක් මේක රට හදන්න නම් කොල්ලන්ට දෙන්න ඕනේ අවංක මේ පට්ට හොරු එලවන්න ඕනේ මට දැන් අවුරුදු 61යි මිනිස්සු කරේ මෙහාටයි මෙහාටයි දීලා රට කාලකන්ණි කරපු එක මිනිස්සු හිතුවේ නැහැ හිතන්න නැතුව මිනිස්සු සුළු සුළු දේවල් වලට ටකරන් තහඩුවටයි ඔය රුපියල් 5000ටයි රැවටුණා රැවටිලා මේ රට කාලා තියෙන්නේ නමුත් මේක හදා ගන්න පුළුවන් හොඳ රටක් QR කේතයට අනුව ඉන්ධන ලබා දීමේ වැඩසටහන ඊයේ දින පෙරෝම්හල් 20ක සාර්ථකව සිදු කළ බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අමාත්‍යවරයා අයලස පැවසුවද ඊයේ දිනේත් විශාල පිරිසකට සිදු වූයේ අංකය අනුව පොලිමිට පැමිණ හිස් අතින් ගෙදර යාමටයි. මේ අතර ඉන්ධන නැති වුණත් පසුගිය මාසයේ කංචි තෙල් සංස්ථාව කෝටි 45කට වැඩියෙන් අතිකාල දීමනා ගෙවා ඇති බව වෘත්ති සමිති නායක ආනන්ද පාලිත පවසනවා. ලෝක වෙළඳපළේ බොරතෙල් මිලද මේ අතර පහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඉන්ධන ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික ඉන්ධන බලපත්‍රය ඊයේ දින ඉන්ධන පිරුම්හල් 20ක සාර්ථකව අත්හදා බැලු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. සිය ට්විටර් ගිණුමේ සරහණක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ තවත් ඉන්ධන පිරුම්හල් 25කදී මෙය අත්හදා බැලීමට සූදානම් බවයි. ඊයේ දින අත්හදා බැලූ මෙම QR කේත ක්‍රමවේදය මගින් රථවාහන 4708කට ඉන්ධන ලබා දීම සාර්ථකව සිදු වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. QR කේතයට අනුව අද දිනේ වාහන ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම 3 4 සහ 5 යන අංකවලට ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරුණා.
ඇතැම් ඉන්ධන පිරුම්හල්වල මෙම ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම සාර්ථකව සිදු කෙරුණද. අද දිනයට නියමිත වාහන අංක ඉන්ධන පිරුම්හල්වල දිගු පෝලිම්වල රැඳී සිටියද. ඉන්ධන පිරුම්හල්වල ඉන්ධන නැති අවස්ථාද ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා. QR කේතය සාර්ථක වීමට නම් ඉන්ධන පිරුම්හල් වෙත ඉන්ධන ප්‍රමාණවත් ලෙස තිබිය යුතු බවයි ජනතාව පවසන්නේ. මොන ක්‍රමවේදෙ තිබ්බත් තෙල් නැත්තම් මොනවා කරන්නද? QR තියා මොනාර තිබ්බත් වැඩක් නැහැ තෙල් එන්නේ නැත්තම්. දැන් රෑ 12 වෙනකොට ඉඳලා ඒ නම්බරේට අදාළ ගන්න බැරි වුණොත් ඊළඟ දවසේ අපිට දෙනවා කියලා කියනවාද? නිකන් හරි ෂෙඩ් එක ලං වෙලා පෙට්‍රල් ඉවරයි කිව්වොත් ඊට පස්සේ මට හෙට ගහන්නත් බෑ. ඒතර මගේ අද දවසමත් ඉවරයි. QR කෝඩ් කරම සාර්ථක වෙන්න ඉතින් හැමදාම තෙල් එන්න ඕනේ. තෙල් නැත්තම් මේකෙන් වැඩක් නැහැ. QR ක්‍රමවේදය හොඳයි. ඒත් එකම සාර්ථක වෙන්න තෙල් එන්න ඕනි ඉස්සලා. මේ සිස්ටම් එක හරියට ගන්න තෙල් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. QR මොනවා දුන්නත් වැඩක් නැහැ තෙල් තමයි තියෙන්න ඕනේ. තෙල් දෙන එක තමයි තියෙන්න ඕනේ. තෙල් නැත්තම් මුකුත් වැඩක් නැහැ. සිස්ටම් එක තියෙනවා තෙල් එක නැහැ. දැන් මේ මන්නේ ද පාන් රාත්තල හරියට කැපුවොත් කාලා හතර දැන් එමැතිතුමා කියන පාන් රාත්තල 6 දෙනෙක් ස්ලයිස් කණ්ඩි කියලා. එතකොට අපි කියන්නේ ලීටර් රාත්තලෙන් දුවන්න බෑ. දවස් හතර බෙදෙනකොට ලීටර් එකයි කාලේ. එතකොට දවසට ලීටර් එකයි කාලෙන් කොහොමද ජීවත් වෙන්න පුළුවන්? අද දිනේ ඉන්ධන බෙදා හැරීම පිළිබඳව ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. කණිතේ නිතිය සංස්ථාව තීරණය කළා තින්නේ දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් පමණ බෙදා හැරීම. එම හේතුව මත සියලුම ඉන්ධන පිරුම්හල් වෙත ඉන්ධන ලැබෙයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉන්ධන පිරුම්හල් තුල ඉන්ධන පෝලිමේ අඩුවීමක් සිදු නොවේ. ඉන්ධන නොමැති තත්වයේ හමුවේ ඇතැම් ඉන්ධන පිරුම්හල් අසල නොසන්සුන්කාරී සිදුවීම්ද වාර්තා වුණා. ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් පිළියන්දල මඩපාත ඉන්ධන පිරුම්හලක පොලිමේ රැඳී සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්වයකින් පසු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාසයකට ආසන්න කාලයක් ඉන්ධන නොමැති තත්වයේ හමුවේ ලංකා කණිජ තෙල් සංස්ථාව සතු සිබෙට්කෝ ඉන්ධන පිරුම්හල් වසා දමා තිබුණා. මෙම තත්වයේ හමුවේ කණිජ තෙල් සංස්ථාවට අයත් සේවකීන් 5000කට අධික පිරිසකට දීමනා ගෙවීමට කෝටි 45ක් වැනි මුදලක් වැය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. මාසයක් ඩීසල් සහ පෙට්‍රල් එක නැවක්වත් ගෙන්නුවේ නැහැ. පිරි පහදුවක් පහලා ඉන්ධන බෙදන්නෙත් නැතුව තෙල් සංස්ථාව බිලියන ගණන් පාඩුවේ කියලා වර්තමාන දරාපේදරත් ඇමතිවරයක් කියන. ඒ කියලා ඉන්ධන මිලක් වැඩි කරලා තෙල් බෙදන්නෙත් නැතුව තෙල් සංස්ථාවේ පා කණිජ තෙල් තොග සමාගමේ තෙල් සංස්ථාර 60%ක් අයිති සමාගමේ 5700කට අධික සේවක සංඛ්‍යාවට සියලු දීමන අතිකාල කෝටි 45කට වඩා වැටුප් පහ දීමන රටතුල පවතින ඉන්ධන අර්බුදය හමුවේ රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම පිළිබඳව නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සේවකීන් සේවයට වාර්තා කිරීම සඳහා මීට පෙර නිකුත් කළ චක්‍රලේඛය තවත් මාසකින් දීර්ඝ කර තිබෙනවා. ඉදිරි කාලයේදී ගෑස් නැව් තවදුරටත් දිවයිනට පැමිණීම හමුවේ රටතුල පවතින ගෑස් හිඟය කඩිනමින් නිමාවනු ඇති බවයි ලිට්‍ර සමාගම පවසන්නේ. මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් බෙදා දීමේ කටයුතු සිදු කෙරුණා. ගෑස් නොමැති තත්වයේ හමුවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අසල ගෑස් ලබා ගැනීම වෙනුවෙන් පැමිණි ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා. පවතින දේශපාලන ප්‍රශ්න ඇතුළේ දැන් බඩු මිල ගැන බොහෝ දෙනෙකුට අමතක වී යනවා. කන්න ගියාට පස්සේ තමයි ඒක දැනෙන්නේ. එළවලු මිලද කිසිදු පාලනයකින් තොරව දැන් ඉහළ යමින් තිබෙනවා. මෙවැනි විට රට තුල පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වයත් සමග බොහෝ දෙනෙකුට වෙළඳපළේ ආහාර මිල වගේම එළවලු මිල ගණන් අමතක වී ගිහින්. නමුත් මේ ගැන හොඳින්ම දැනෙන්නේ කුස්සිය සමග පොරබදින ගෘහණියට පමණයි. බත් පිඟාන දැක්කට පස්සේ තමයි කුමන විප්ලව කළද කුස්සියේ විප්ලවය ඒ හැම දෙයකටම වඩා ප්‍රබලයි කියලා හිතෙන්නේ. මෙවැනි විට වෙළඳපළේ එළවලු මිල ගණන් පාලනයකින් තොරව දරාගත නොහැකි ලෙස ඉහළ යමින් පවතිනවා. ඊට ප්‍රධාන හේතු ලෙස දක්වන්න පුළුවන් පොහොර හිඟකම සහ ඉන්ධන
අර්බුදය. අද එළවලු මිල ගණන් පිළිබඳව සොයා බැලීමට අප පිටකොටුව ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. හැමදේම ගණන් වැඩි ඉතින් මොනා කරන්නද ගන්නවා ඉතින් චුට්ටි චුට්ට ගන්න ඉතින් නැදන් රුපියල් 5000ක් ගෙනාවම බඩු උණට වැඩියෙන් අරන් ගියා දැන් හොඳටම ගණන් කවරය පිරෙන්නවත් ගන්න බෑ බඩු මිල පොඩක් වැඩි වුණා ඒ නිසා වෙලඳා පොඩක් අඩු ඔය මිනිස් ඔක්කොම බල බල යනවා ගණන් බල බල යනවා එපා කියලා යනවා මේ ඔක්කොම මේ ඉගල ගිලා අපි මොනව කරන්නද කොහොම හරි අපි ජීවත් වෙන්න එපා ඒ එළවලුම කරන්නම බෑ මමත් එළවලු කරලා තමයි ඉතින් මේ ඇවිල්ලා වැඩ කරන්නේ බිස්නස් අඩු වෙලා තියෙන පොඩක් බඩු මිල වැඩි නිසා මිනිස්සුන් ඇත්තේ සල්ලිත් නැහෙන ඉතින් සාමාන්‍ය වෙලදාමක් කරගන්නව දැනට බල බල යන ගණන් අහලා යනවා මිසක් ගන්න යන්නේ කවුරුත් බඩු මිල තව ටික අඩු වුණා නම් හරි තියෙන මිනිහා ගන්නවා නැති මිනිහා ගන්න එච්චරයි දැන් 5000ක් ගෙනාවොත් 5000යි බඩු ගිනියන්නේ බෑ පොඩි shopping එකකින් විතරක් එන දෙයට මූණ දෙන්න තමයි වෙන්නේ නේ බැරි වුණත් ඉතින් කන්න එපා එක ගාණක් නැ දැන් 500ක් 100 නම් අපිට මෙතන 100යි අතන 130යි ඉතින් ඒක ගණන් දෙකක් තියෙනවා රුපියල් 5000ක බඩු ගතයි 100 සිලිප් බෑග් එකකට හැමදාම ගණන් මොනවත් නැත්තේ මොනවද ගණන් සේරම ගණන්නේ එකක් දෙකක් ගණන් අනිත් ඒවා පොඩ්ඩක් බහගෙන යනවා ඉතින් අපි කියන්නේ පොරටිය දීලා අනිත් හැමදියම්ම දීලා අත්‍යවශ්‍ය දේවල් දීලා මිනිස්සුන්ට ඒ හැමදියම්ම කරමුම සමහර අපිට මේකෙන් ගොඩ යන්න පුළුවන් විශේෂයෙන්ම තෙල් ටික තමයි මිනිස්සු වටින්නේ මිනිස්සු ගාව සල්ලි නැහැ ආවොත් බඩු මිල ආනවා පියනවා යනවා ගාන කිව්වම දුවනවා ගෝටා හොරා ගියා දැන් ඇවිල්ලා දින එකක් හොරා වැඩි ඉඳ බඩු ගන්නෙත් නැහැ අවුදේ ගත්ත බඩු ටික තාම එහෙමම තින්නේ ඉඳ ගොඩක් අමාරු නේ බිස්නස් එක ගන්න තින්නේ අපිත් පඩියට ඉදි ගන්න ඕනේ කෑම එක රුපියල් 500යි කොහොමද රස්තාව කරගන්න යන්නේ රුපියල් 5000ක රුපියල් 2ක shopping bag එකක් අරන් ගියොත් ඇති රුපියල් 5000ක බඩු අරගෙන එන්න පුළුවන් එච්චරයි කරන්න තියෙන්නේ ඉස්සර නම් අපි කිලෝ එකක් ගන්නවා දැන් 500ට අඩුයි 250 මංකේ පොක්සේවත් වඳුරුන ප්‍රථම වරට 1958 දී සොයා ගනු ලැබුවා. ඒ වඳුරන් ආශ්‍රිතව සිදු කරන ලද පරීක්ෂණයකදී මෙම රෝගය අප්‍රිකානු රටවල පැවති රෝගයක්. 1970 වර්ෂයේදී ප්‍රථම වරට අප්‍රිකානු රටකින් පළමු මිනිස් ආසාදිතයා වාර්තා වුණා. 2022 වර්ෂයේ මැයි මස අප්‍රිකානු රටවලින් පිටත රටවල් 12කින් රෝගීන් 92ක් වාර්තා වුණා. ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය, ඇමරිකාව, ස්වීඩනය ආදී රටවල්ද ඒ අතර වෙනවා. මංකි පොක්සෙවත් වඳුරුන ව්‍යාප්තිය මේවන විට සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් වඳුරුන ලෝක හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබෙනවා. I have decided that the global monkeypox outbreak represents a public health emergency of international concern. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ටෙඩ්‍රොස් ඇඩ්නම් පවසන්නේ මේවන විට රටවල් 75කින් රෝගීන් 16000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි. එසේම මරණ පහක් සිදු වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා. එක්සත් රාජධානියෙන්ද රෝගීන් 2000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. ගෝලීය වශයෙන් වඳුරුන රෝගී තත්ත්වයේ අවධානම මධ්‍යස්ථ වූද යුරෝපා කලාපයේ රටවල් හැර අනෙකුත් සියලුම කලාපවල රටවල අවධානම ඉතා ඉහළ මට්ටමක පවතින බව ටෙඩ්‍රොස් ඇඩ්නම් ප්‍රකාශ කළා. මංකි පොක්සෙවත් වඳුරුන රෝගයේ ලක්ෂණ වන්නේ තද උණ කුෂ්ඨ ඇතිවීම හෝ සමෙහි තුවාල වසා ගැටිති ඉදුමුම සහ බිබිලි ඇතිවීමයි. මෙම රෝගය ආසාදිත පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු සමග සමීප සම්බන්ධතා පැවැත්වුවොත් රෝගය අනෙක් පුද්ගලයාට බෝවනු ඇති. එසේම රෝගය ආසාදිතයාගේ ශ්වසන ජල බිඳිති ආසාදිතයා භාවිතා කළ ඇඳ ඇතිරිලි හා තුවා මගින්ද එම පුද්ගලයාගේ තුවාල මගින්ද මංකේ පොක්ස් රෝගය අනෙක් පුද්ගලයාට ඉතා පහසුවෙන් බෝවීම සිදුවනවා. රෝගය සාමාන්‍යයෙන් සති දෙකත් හතරත් අතර කාලයක් පවතිනවා. වඳුරුන රෝගේ වැළඳීමෙන් පසු ඉන් මිය යෑමේ අනුපාතය 100ට 3ත් 100ට 6ත් අතර වෙනවා. මෙය සමලිංගික පිරිමි පුද්ගලයන් තුළ වැඩි වශයෙන් ව්‍යාප්ත වන බවයි වාර්තා වන්නේ. මංකේ පොක්ස් රෝගයට එන්නතක් ලෙස වසූරිය එන්නත භාවිතා කළ හැකි බවයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණේ. මේ සඳහා නව එන්නත් කිහිපයක් අතරින් එක් එන්නතක් අනුමත කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
මෙතර ඉන්දියාවේ දිල්ලිනුවරින් එරට සිව්වන වඳුරුන රෝගියා වාර්තා වී තිබෙනවා 31 හැවිරිදි මෙම පුද්ගලයා කිසිදු විදේශ සංචාරයකට සහභාගී නොමැති අයෙකු වීම විශේෂත්වයක් මීට පෙර ඉන්දියාවෙන් වාර්තා වූ රෝගීන් තිදෙනාම ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා මෙවැනි විට මෙරටින් මංකිපොක්ස් ආසාදිතින් වාර්තා වී නැහැ මෙතර වඳුරුන රෝගයේ සම්බන්ධයෙන් ආචාර්ය චන්දිම ජීවන්දර මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළා මේක අර කොවිඩ් වගේ ඉතා වේගයෙන් පැතිරෙන ලෙඩක් නෙමෙයි මංකිපොක්ස් වෛරසය ආසාදිත පුද්ගලෙක් කින් විශේෂම මාස්ක් එකක් භාවිත සම්බන්ධයෙන් ලෝක සංවිධානයේ අපපදෙස් ලබා දෙල තින්නේ සෞඛ්‍ය සේවකයන්ට පමණයි. හැබැයි ලංකාවේ පවතින අනිකුත් ශ්වසනාසිත රෝග සඳහා විශේෂම රෝග ලක්ෂණ තියෙන කෙනෙක් මාස්ක් එකක් පැළඳීම වැදගත්. අනිත් රෝග තවත් කෙනෙකුට පැතිරීම නවත්තන්න ඒ වගේම ඔබට රෝගයේ හැදිනක නවත්තන්න විශේෂයෙන්ම මේ ඉන්ඩෝස් වල කියන්නේ වැහිච්ච කාමරවල ඉන්නවනම්. ඉතින් ඒ සම්බන්ධයෙන් දැනට මංකිපොක්ස් නැවැත්වීම සඳහා සීලුම දෙනා මාස්ක් එකක් පැළඳීමට අවශ්‍යයි කියන නිර්දේශ නිර්ණායක තාම ඉදිරිපත් වෙලා නැහැ. තාම පැන්ඩෙමික් එකක් විදිහට ලේබල් වෙලා නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාම දීලා තියෙන PHEIC Public Health Emergency of International Concern කියන தත්ත්වයට තමයි මේක අපි දක්වලා තියෙන්නේ. ලංකාවටත් ඕනෑම අවස්ථාවක එන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන වැදගත් දේ තමයි මේකේ රෝග ලක්ෂණ අනුව මෙවැනි රෝගියෙක්ට අර අපි කියනවා විශේෂ මේ රෑෂ් එකත් එක්ක අපිට හැංගිලා ඉන්න අමාරුයි. කොවිඩ් 19 වගේ නෙමෙයි. බෝවෙන වේගය අඩුයි. හැබැයි එහෙම බෝවෙන රෝගියෙක් හඳුනාගත්තොත් ඒගොල්ලන්ව ක්වොරන්ටයින් කල්ලිවල්ලා අනිත් අයට පැතිරෙන එක නවත්තන්න හැකියාවක් තියෙනවා. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.